ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අදත් අපේ පුංචි දුල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. පුංචි දුවේ පුතේ, මම අද අපේ දරුවන් එක්ක කතා කරන්නේ ගණිත විෂය හා සම්බන්ධ විෂය කොටසක්. අපේ පුංචි දරුවෝ දන්නවා අවුරුද්දකට මාස 12ක් තියෙනවා කියලා. මම සාමාන්‍යයෙන් ඇහුවොතින් අපේ දරුවන්ගෙන් මාසෙකට සති කීයද කියලා. අපේ පුංචි දුල පුතාලා කියාවි මාසෙකට සති 4යි කියලා. එතකොට පුංචි දුවේ පුතේ සතියකට දවස් කීයද? සතියකට දවස් තියෙනවා 7ක්. මාසෙකට සති 4 නම් අවුරුද්දකට මාස 12ක් තියෙනවා නම් අවුරුද්දට තියෙන මාස ගාන කීයද? 12 වරක් 4 48යි. ඒ වුණාට පුංචි දුවේ පුතේ අවුරුද්දට තියෙනවා දවස් 365ක්. සතියකට දවස් 7 නිසා අපි මොකද කරන්න ඕනේ? 365 බෙදන්න ඕනේ 7ෙන්. ඔන්න අපේ පුංචි දුව පුතාට පුළුවන් 365 7ෙන් බෙදන්න. එතකොට 365 7ෙන් බෙදනකොට උත්තරේ එන්නේ මොකද්ද? උත්තරේ එනවා 52ක්. එහෙනම් ඔන්න අපේ පුංචි දුව පුතා මතක තියාගන්න ඕනේ අවුරුද්දකට සති 52ක් තියෙනවා කියලා. එහෙනම් අවුරුද්දකට මාස 12 වුණාට මාසෙකට වැටෙන්නේ සති 4ක් වුණාට අර ඉතුරු වෙන දවස් ටික එකතු වෙලා තවත් සති ගාණක් හදා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න නැවත මම මතක් කරනවා, අවුරුද්දකට දින 365යි, මාස 12යි, අවුරුද්දට සති 52යි. හොඳයි පුංචි දුව පුතේ, දැන් මම තවත් කාරණයක් ගැන මතක් කරනවා. අපි හිතමු කිසියම් අවුරුද්දක ජනවාරි පළවෙනිදා ඉරිදා, ඒ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා දවස කවදාද? ඔන්න අපේ පුංචි දුව පුතාට පුංචි වැඩක් තියෙනවා කරන්න. අපි දන්නවා අවුරුද්දට දින 365ක් කියලා. ඒ නිසා දින 365 අපි බෙදනවා 7ෙන්. 7ෙන් බෙදුවාම පුංචි දුවේ පුතේ අපිට එනවා සති 52ක්. එහෙම බෙදලා ඉතුරු වෙන ඉලක්කම වෙන්නේ 1. 1 කියන්නේ ආරම්භක දවසමයි. ඒ කියන්නේ පුංචි දුවේ පුතේ දින 365ක් තියෙන අවුරුද්දක ජනවාරි පළවෙනිදා ඉරිදා නම් දෙසැම්බර් 31 වෙනිදා වෙන්නේ ඉරිදාමයි. අපේ පුංචි දුව පුතාට පුළුවන් මේක ඇත්තද කියලා බලන්න. දැන් මේ වසර 2019 අවුරුද්ද. මේ 2019 අවුරුද්දේ කැලැන්ඩරයක් අරගෙන අපේ පුංචි දුව පුතාට පුළුවන් ජනවාරි පළවෙනිදා වැටිලා තියෙන්නේ කවදද කියලා බලන්න. ඒ වගේම අපේ පුංචි දුව පුතාට පුළුවන් දෙසැම්බර් මාසේ 31 වෙනිදා වැටිලා තියෙන්නේ කවදද බලන්න. ඔන්න හොඳයි බලන්න ඕනේ. එතකොට අපේ පුංචි දුව පුතාට පෙනේවි ජනවාරි පළවෙනිදා තියෙන දවසම තමයි දෙසැම්බර් 31 වෙනිදා තියදිලා තියෙන්නේ කියලා. එහෙනම් පුංචි දුව පුතේ තවත් මීට අදාළ විෂය කරුණු ගණනාවක් මම අපේ පුංචි දුව පුතත් එක්ක කතා කරනවා. මද විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා. ඕ පුංචි දුව පුතේ, මම අද අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්නේ අවුරුද්දේ දින හා දවස් පිළිබඳව. දැන් පුංචි දුව පුතා 2020 කැලැන්ඩරයක් අරගෙන බලන්න. 2020 කැලැන්ඩරේ අරන් බැලුවාම අපේ පුංචි දුව පුතාට පෙනේවි ජනවාරි පළවෙනිදා යෙදිලා තියෙන දවස නෙවෙයි දෙසැම්බර් 31 වෙනිදා යෙදිලා තියෙන්නේ කියලා. දැන් මොහොතකට ඉස්සෙල්ලා මං අපේ පුංචි දුල පුතාලට කිව්වා 2019 ජනවාරි පළවෙනිදා යෙදිලා තියෙන දවසමයි දෙසැම්බර් 31 වෙනිදාට යෙදිලා තියෙන්නේ කියලා. දැන් මං අපේ පුංචි දුව පුතාට කියනවා 2020 ජනවාරි පළවෙනිදාට යෙදිලා තියෙන දවස නෙවෙයි දෙසැම්බර් 31 වෙනිදාට තියෙන්නේ කියලා. ඉතින් පැටලිලි සහගතයි.
ඔව් පුංචි දුවේ පුතේ අපි මතක තියාගන්න ඕනේ අපි ලියන වර්ෂයක් අපි කියවන වර්ෂයක් හතරෙන් බෙදෙනවා නම් ඉතිරි නැතිව අපි ඒ අවුරුද්දට කියනවා අධික අවුරුද්දක් කියලා. දැන් බලන්නකෝ 2016 2016 කියන අවුරුද්ද හතරෙන් බෙදුවොත් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි අපි හතරෙන් බෙදන්නේ? අවුරුදු පුංචි දුවේ පුතේ හතරෙන් හතරට අධික අවුරුද්දක් එනවා. එතකොට අධික අවුරුද්දට දින 366ක් තියෙනවා. එතකොට අධික අවුරුද්දක්ද නැද්ද කියලා හොයාගන්නේ එම අවුරුද්දට තියෙන ඉලක්කම හතරෙන් බෙදලා. හතරෙන් බෙදුවාම ඉතුරු වෙන්නේ නැත්තම් ඒක අධික අවුරුද්දක්. එහෙනම් උන් අපේ පුංචි දුව පුතා මොකද කරන්න ඕනේ මේ 2016 හතරෙන් බෙදුවාම ඉතිරි වෙන්නේ නැහැ. එතකොට 2016 අධික අවුරුද්දක් 2016 පෙබරවාරි මාසයට දින 29ක් යෙදෙනවා. ඒ වගේම අවුරුද්දට දින 366ක් යෙදෙනවා. එතකොට අවුරුද්දට දින 366ක් යෙදෙන නිසා ජනවාරි පළවෙනිදා යෙදෙන දවසම නෙවෙයි දෙසැම්බර් 31 වෙනිදා වෙන්නේ ඊට එක දවසකට යහා පැත්තේ දවස. සඳුදනන් ජනවාරි පළවෙනිදා අධික අවුරුද්දක දෙසැම්බර් 31 වෙනිදා ගහරුවාදා වෙනවා. එතකොට අපි මේ 2020 කියන අවුරුද්ද අරගෙන හතරෙන් බෙදුවොත් 20 හතරෙන් බෙදුවාම පුංචි දුවේ පුතේ ඉතිරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ 2020 අවුරුද්දත් අධික අවුරුද්දක්. එතකොට 2020 අවුරුද්දට පෙබරවාරි මාසෙට දින 29ක් තියෙනවා. ඒ විතරක් නෙමේ ජනවාරි පළවෙනිදා යෙදෙන දවස නෙවෙයි දෙසැම්බර් 31 වෙනිදා වෙන්නේ ඊට එක දවසක් එහාට ගියා. එහෙනම් උන අපේ පුංචි දුව පුතාට මේ කැලෙන්ඩරයත් එක්ක මේක හොයලා බලන්න පුළුවන්කම තියෙනවා. පුංචි දුව පුතේ අපි කැලෙන්ඩරය අවුරුද්ද ගැන කතා කළ නිසා අපේ පුංචි දුව පුතාට මතක් කරනවා මේ කැලෙන්ඩරේ තියෙන මාස පිළිබඳවත් බලන්න කියලා. අපේ පුංචි දුව පුතා 3-2 වගේ පන්ති සමත් වෙලා ඇවිල්ලා දැන් 4 ශ්‍රේණියේ ඉඳලා 5 ශ්‍රේණියට යන්න ඉන්න දරුවෝ නිසා දන්නවා අවුරුද්දේ මාස 12න් සමහර මාසවලට දින 30ක් තියෙනවා, තවත් මාසවලට දින 28ක් තියෙනවා, තව මාසයකට දින 31ක් තියෙනවා කියලා. එතන අපේ පුංචි දුව පුතා දන්නවා මේව හොයාගන්න විදිය. ජනවාරි, මාර්තු, මැයි ඒ වගේ මාසවල දින 31ක් තියෙනවා. ඉතින් හොයලා බලන්න ඕනේ දින 31ක් තියෙන මාස මොනවද කියලා. ඒ වගේම දින 30 තියෙන මාසත් තියෙනවා. දැන් මම අපේ පුංචි දුව පුතාගේ අවධානය යොමු කරන්නේ ඒ කාරණේ ගැන නෙවෙයි. පුතා මාසික කැලෙන්ඩරයක් අරගෙන බලන්න ඕනේ පළවෙනිදා යෙදෙන්නේ බදාද නම් එම මාසේ 29 වෙනිදා යෙදෙන්නේ කවදද කියලා. ඒ වගේම එම මාසේ 30 යෙදෙන්නේ කවදද කියලා. ඒ මාසෙට දින 31ක් තියෙනවා නම් 31 වෙනිදා යෙදෙන්නේ කවදද කියලා. උදාහරණයක් නැවත මතක් කළොත් පුංචි දුව පුතා දින 31ක් තියෙන මාසෙක පළවෙනිදා යෙදෙන්නේ ඉරිදානම් ඊළඟට 8 වෙනිදා ඉරිදා වෙනවා, 15 ඉරිදා වෙනවා, 22 ඉරිදා වෙනවා, 29ත් ඉරිදා වෙනවා. එහෙනම් ඉරිදා දවස් 5ක් යෙදෙනවා. ඒ විතරක් නෙමේ දෙවෙනිදාට යෙදෙන්නේ සඳුදා, සඳුදා 2, 9, 16, 23 සහ 30. එහෙනම් ඔන්න දෙවෙනිදාට යෙදෙන වගේ දවස් 5කුත් යෙදෙනවා. එහෙනම් පුංචි දුව පුතා මේ විදියට හොඳට කැලෙන්ඩරේ පිළිබඳව බලලා අවබෝධයක් ගන්න ඕනේ. ඉතින් අපි නැවත අපේ පුංචි දුව පුතාත් එක්ක මේ කාලය සහ අවුරුද්ද මාසෙ දින ගැන කතා කරනවා තවත් දවසකදී. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි